පාරදිගේ කතාවත් සමග රැඳිලා ඉන්නව ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට. ඉතින් මම අද වීඩියෝ එකෙන් ඔයත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉදිරියට සරණිට දරුවෙක් ලැබුණට පස්සේ සිදුවෙන දෙයක් ගැන. ඉතින් කවුරුත් නොහිතන මේ දේ ගැන අද අපි මුලින්ම අපේ channel එක හරහා කතා කරනවා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ආදරෙන් ඉල්ලීමක් කරන්න කැමති. ඒ තමයි වීඩියෝ එක බලලා ඔයාටත් මෙවැනිම වීඩියෝස් දිනපතාම බලන්න කැමැත්තක් තියෙන කෙනෙක් කියලා විශ්වාස කරනවා නම් විතරක් එහෙනම් මගේ channel එක subscribe කරලා මාත් එක්ක සම්බන්ධ වෙන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙක්ට දැනගන්න share කරන්නත් අමතක කරන්න එපා. ඉතින් පහුගිය කාලෙම සරණිගේ ජීවිතේ ගොඩක් වෙනස්කම් වලට ලක් වුණා. ඉතින් රහන්ගේ ආදරය නිසාම සරණි වෙනස්ම කෙනෙක් බවට පත් වෙලා හිටියා. කෙනෙක්ට හිතෙන්න පුළුවන් තමන් කැමතිම ඇඳුම් අඳින්න නැතුව තමන් කැමතිම විදිහට ජීවත් වෙන්න නැතුව තමන් කැමති වචන කතා කරන්න නැතුව වෙනස්ම විදිය කෙනෙක් විදියට ඉන්න එක කොච්චර අමාරු දෙයක්ද හැබැයි කෙනෙක්ට හිතෙන්න පුළුවන් සරණි මේ දේවල් මුලින්ම කළේ ඉතින් සල්ලි වලට හැබැයි ඒ වුණාට සරණි මේ ජීවිතයට ගොඩක් කැමති වුණා ඒ නිසාම රහන් එක්ක හරිම ලස්සන ජීවිතයක් ගත කරන්නත් ඇහැක් වුණා හැබැයි මේ හැමදේමත් එක්ක අපිට දකින්න ලැබුණු තවත් දෙයක් තිබුණා කියන කතාව මේ වෙලාවේ මතක් කරලා ඔයාලට මං කියන්න ඕනේ. ඉතින් කොහොම හරි දැන් රහන්ුවේ සරණි ඉන්නේ වෙන වෙනම ගෙවල් දෙකක ඉන්නේ. හැබැයි ඉතින් සරණිගේ මේ ඉන්න ගෙදරත් අරන් දීලා තියෙන රහන් ඒ කුලියටනේ. හැබැයි ඒ වුණත් මේ ගෙදරිනුත් සරණි වෙලවල දාන්න රහන්ට කිසිම උමනාවක් නැහැ. ගොඩක් වෙලාවට රහන් හිතනවා ඇති තමන්ගේ හිත හදාගත්තට පස්සේ සරණි ආය තමන්ට බොරුවක් කරන එකක් නැහැ කියලා තේරුණාට පස්සේ අනිවාර්යයෙන්ම තමන්ට තමන්ගේ ජීවිතයට හොඳ ආලෝකයක් ලබා ගන්න පුළුවන් වෙයි කියලා. අන්න ඒ නිසාම තමයි සරණි සරණිගේ ජීවිතේ ගොඩාක් දේවල් කැප කිරීම කරලා මේ ලබාගත් ආදරේ වටිනාකමින් වැඩි වෙන්නේ කියන දේ මුලින් මාට මතක් කරලා කියන්න කැමති. ඉතින් කොහොම හරි මේ හැමදේමත් එක්ක දැන් ඉදිරියට සරණට දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියන එක දැනගත්තට පස්සේ රහන් සරණිව ගොඩාක් හොඳට බලා ගන්නවා සහ මේ දරුව මේ ලෝකයට එනකම් ඒ කරන උදව් ගැන අපිට දකින්න ලැබෙයි. හැබැයි ඒ වුණාට රහන් කවුරුත් නොහිතන හරිම දරුණු තීරණයක් ගන්නවා. ඒ තමයි සරණිත් ගොඩාක් වංචා කරපු කෙනෙක් බොරු කරපු කෙනෙක් ඉතින් තමන්ගේ දරුවා සරණි අම්මා වුණත් එයා ළඟ හැදුනොත් එයත් වංචාකාරයෙක් වෙයි කියලා ඇත්තටම රහන් හිතනවා. මේක ඉතින් හිතලුවක් විතරයි මොකද රහනුත් ගොඩක් බොරු කරලා තියෙනවා. ඉතින් ඒ අර තමන් කරපු වැරදි තමන්ට පේන්නේ නැහැ කියනවනේ ඉතින් ඒ වගේ දෙයක් තමයි රහන්ට වෙලා තියෙන්නේ. ඉතින් සරණි අඬාන ඉන්නකොට සරණිගෙන් දරුව උදුරගෙන රහණිය ගෙදර අරගෙන ගිහිල්ලා තනියම හදන්න තීරණය කරනවා දරුවව. ඉතින් සරණිට දරුවවත් නැහැ රහණොත් නැහැ. ඉතින් ඒක දරා ගන්න පුළුවන් කාරණයක් නෙවෙයි. ඉතින් ඉදිරියට බණ්ඩලත් අනිවාර්යයෙන්ම රහන් එක්ක සටන් කරලා මේ දරුවව නැවත වතාවක් උදුරගෙන සරණිට දෙන හැටිත් ඒ වගේම නැවත වතාවක් රහන් නීතියෙන් තමන්ගේ දරුවව තමන් ළඟට ගන්න හැටිත් අපිට බලන්න හැකි වේවි.